சுப சந்தியாவாக் ගෙවන දවසේ උණුසුම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරී සිංහ මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත තිරසර ජාතික කතිකාව හෙට ජනපති ප්‍රධානත්වයෙන් 2030 වන විට අපි අපේක්ෂා කරන තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීම තමයි මේ වැඩපිළිවෙල අරමුණ විපක්ෂ නායකකම කාටද මහා ප්‍රවෘත්ති නැතිනේ ප්‍රවෘත්ති තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් නේ හෙට දවසේ බලමු මැති ඇමති වැටුප් ඉහළ දැමීමේ ඒකාබද්ධයේ රංගපෑම මේ යෝජනාව ගෙනාවේ මහින්ද රාජපක්ෂ පැතුමාගේ ආණ්ඩුව වැඩි වෙන්නෙත් නැහැ වැඩි කරන්න ඕනෙත් නැහැ වැඩි කරන්න දෙන්නෙත් නැහැ වන අලි හරස් වූ ශිෂ්‍යත්ව දැරියන් දෙදෙනාගේ ඉරණම එක් දින තරඟාවලි ජය දකුණු අප්‍රිකාවට පහශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ අද සාර්ථකව නිමාවට පත් වුණා. විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පැවසුවේ උත්තරපත්‍ර ඇගීමේ කටයුතු මේ මාස තුලම අවසන් කිරීම අපේක්ෂාව බවයි. අද දිනේ පැවති පස්වන ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ දිවයින සෑම විභාග මධ්‍යස්ථානකම සාර්ථකව පැවැත්ුණා. ඒ අනුව මේ විභාගයේ උත්තරපත්‍ර ඇගීම් කටයුතු අගෝස්තු මාසයේ තුලදී අවසන් කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ සඳහා පෙනී සිටි අපේක්ෂකයන් සංඛ්‍යාව 353,326ක්. ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම සඳහා දරුවන් මෙන්ම දෙමව්පියන්ද දැඩි උනන්දුවකින් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ආකාරය දැකගත හැකි වුණා. විභාගයෙන් පසුව දරුවන් පැවසුවේ මෙබඳු අදහස්. විභාගේ ලේසි වුණා. මම පාඩම් කරපුවම තමයි ආවේ. මම පාඩම් කරපු නිසා මට විභාගෙට බය වෙන්න ඕනේ නැති වුණා. විභාගේ ලේසි. ඉස්සෙල්ලා තිබුණ ශිෂ්‍යත්ව විභාගයට වඩා මේ පාර ශිෂ්‍යත්වේ හරිම ලේසි. මට අම්මා කියලා දුන්න ගොඩක් දේවල් ආවා ශිෂ්‍යත්ව විභාගෙට. මැඩම්ලා ගොඩක් කියලා දුන්නේම තමයි ආවේ. අපිට හොඳට සෙල්ලම් කරන්න පුළුවන්. අරු ගන්නපු දේවල් තිබුණා. ඒක ලේසි. මං හිතනවා පාස් මාක් එකකට මට එන්න පුළුවන් වෙයි කියලා. හිතුවට වඩා ලේසි. දැම්මු නැති ඒවා ආවේ නැහැ. ශිෂ්‍යත්ව ගැන ගොඩක් බයෙන් හිටියේ. ඒ වුණාට දැන් ඒක ලේසි කියලා ගොඩක් සතුටින් වෙ ඉන්නේ. ශිෂ්‍යත්ව විභාගයේ පැවැත්වුණු අද දින සංවේදී සිදුවීම් කිහිපයක්ද සිදුවුණා. සියපියාගේ අමංකල්ලේ අතරතුර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දැරියක පිළිබඳ සංවේදී පුවතක් අම්පාර පන්නල්කම කුමන ප්‍රදේශයෙන් වාර්තා වුණා. කුමරේ සිට නිවස බලා එමින් සිටි දැරියකේ පියා වනාලි ප්‍රහාරයකට ලක්ව ඊයේ රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දුක් ගැහැට විදිමින් සිය දරුවන්ගේ නැන නුවණ පහදන්නට මේ පියා දහසකුත් එකක් සිහින දුටුවා. එම සිහින සැබෑ කරන්නට මව මෙන්ම ඥාතීන්ද දැරියකේ මානසික ශක්තිය ඇති කරමින් දැරියට ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට ඉඩකඩ සැලසුවා. දුව ශිෂ්‍යත්ව ලියනවාද? මාත්‍යා කුලියඩ කරවුවේ. දැන් ඉතින් කාගෙන් අසරණ නැහැ ආයිත්. පන්නල්කම විද්‍යාලයේ විදුහල්පතිනි නන්දනී පෙරේරා මහත්මියද දවසට පැමිණියේ දැරියට තවත් ශක්තියක් වෙමින් ඇය විහංගි දියණියව විභාගයට පෙනී සිටීම සඳහා කැඳවාගෙන ගියේ සැබෑම මෞසෙනෙහසින්. විභාගයට පෙනී සිටීමට සිය බව සමග පාපැදීන් පාසල වෙත යමින් සිටි දැරියක් හදිසියේ වනාලි ප්‍රහාරයකට ලක් වුණා. මහියංගනේ සොරබොරවැව ප්‍රදේශයේ පදිංචි දැරිය වහා මහියංගන මූලික රෝහලටයි ඇතුළත් කෙරුණේ. කෙසේ වෙතත් ඇයට විභාගය සඳහා පෙනී සිටීමට විශේෂ අවස්ථාවක් ලබා දී තිබුණා. ඒ අනුව රෝහලට ආසන්න මහියංගන ජාතික පාසලේදී ඇය විභාගය සඳහා පෙනී සිටියා. අනතුරුව දැරිය යලි රෝහල්ගත කෙරුණේ ඇය කම්පන තත්වයෙන් පසුවීම හේතුවෙන්. මගේ ළමයා මං සිස්සත් විභාගේ ලියන්න එක්කන් එන්නේ නුට. මං දැක්කේ නෑ අලිය එනවා. අතුරු පාරක ඉඳලා ආවා. අපි කෑ ගැහුවා. කෑ ගහමු පයින් ගහමු ගියා අලිය. මේ අතර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට ආරම්භ වෙනවා. ඒ සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කළා. හෙට දිනේ පැවැත්වෙන අපොස උසස් පෙළ විභාගය නියමිත පරිදි ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. විශේෂයෙන් පෙරවරු 8:30ට ආරම්භ වන නිසා විභාගය පෙරවරු 8 වන විට සියලුම අපේක්ෂකින් විභාග ශාලාවලට වාර්තා කිරීම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා.
අදින පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා මෙවර අපේක්ෂකයන් 321,000කට අධික පිරිසක් පෙනී සිටිනවා. මධ්‍යස්ථාන 2268කදී විභාගයේ පැවැත්වෙන අතර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 311ක් පිහිටුවා තිබෙනවා. උසස් පෙළ විභාගයේ සැප්තැම්බර් පළමු වනදා දක්වා පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. තිරසර ජාතික කතිකාව එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට කොළඹදී සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී ජනාධිපති ලේකම් උදේ ආර් සෙනවිරත්න මහතා පැවසුවේ සමාජයේ සෑම කණ්ඩායමකම මෙම ලියවිල්ල අධ්‍යයනය කර යෝජනා සහ අදහස් ඉදිරිපත් කිරීමට ආරාධනය කරන බවයි. 2015 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ ප්‍රකාශයකට අනුව 2017 වසරේදී එම සංවිධානය සමග ඇති කරගත් එකඟතාවකට අනුව ක්‍රියාත්මක තිරසර ජාතික කතිකාව හෙටින් ආරම්භ වෙනවා. ජනාධිපතිතුමා තිරසර සංවර්ධන පනත ඉදිරිපත් කරමින් තිරසර සංවර්ධන සභාව ස්ථාපිත කළේ රට ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහායි. එහිදී තිරසර සංවර්ධනයේ වෙනුවෙන් අමාත්‍යංශයක්ද ආරම්භ කළා. මෙම වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමේ රාමුවක් සකස් කර ගැනීම සඳහා නොබෙල් ත්‍යාගලාභී මහාචාර්ය මොහන් මුණසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුතුව විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වත් කමිටුවක් පිහිටවනු ලැබුවා. හෙට එළිදැක්වීමට නියමිත පැත්තේ එම තිරසර සංවර්ධන දැක්ම සහ උපාය මාර්ග වැඩපිළිවෙලයි. මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී ජනාධිපති ලේකම්වරයා පැවසුවේ අමාත්‍ය මණ්ඩලයේ සහ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි. රටේ තිරසර සංවර්ධනයේ ඉදිරියට ගෙන යාම සඳහා වූ දැක්ම සහ උපාය මාර්ග වැඩපිළිවෙල කෙටුම්පත් කිරීම තමයි මේ ලියවිල්ලේ තිබෙන්නේ. මේ ලියවිල්ල මාස 3ක් ඇතුළත ඒ සියලු අදහස් යෝජනා ලබාගෙන වඩා පුළුල් වූ රාමුවක් තුළ අපි සකස් කරගන්න බලාපොරොත්තු වෙනවා. මේ රටේ කුමන ආණ්ඩුව බලයට ආවත් මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යමින් 2030 වන විට අපි අපේක්ෂා කරන තිරසර සංවර්ධන ඉලක්කය ජය ගැනීම තමයි මේ වැඩපිළිවෙලේ අරමුණ. ලංකාවේ ජනගහනයෙන් භාගයක් දුප්පතුන්. එහෙමනම් අපේ දුප්පත්කම නැති කරගන්නේ කොහොමද? වාර්ෂික ආදායම ඩොලර් 4000 සීමාවේ අපි ඉන්නවා නම් අපේ ජනගහනය හැම දිනාටම රුපියල් 60,000ක අවම ආදායමක් ලබා දෙන්නේ කොහොමද? ජනගහනයෙන් 50%ක් ඉන්නේ රුපියල් 30,000ටත් අඩු ආදායමක් ලබන අය. මෙන්න මේ වගේ ප්‍රශ්න ගණනාවකට උත්තර සොයන්නට අපි හෙට ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික කතිකාවක් ආරම්භ කරමු. This is not a political document. It is. මේක කිසිසේත් දේශපාලනික ලියවිල්ලක් නෙමේ. මේ ලියවිල්ල සකස් කළේ ඉහළම දැනුම තිබෙන විද්‍යාඥයන් පිරිසක්. මේ ලේඛනයට 200ක පමණ විද්වතුන් පිරිසක් දායක වුණා. දෙවන්න මේක හරිම වැදගත් කාරණයක්. මේ වගේ තිරසර සංවර්ධන ලේඛනයක් ඉදිරිපත් කරන පළමු රටවන්නේ අපි. මේක ජනතාව අතර සංවාදයට යොමු කරනවා. ඒක දුෂ්කරම කාර්ය තමයි හැම කෙනෙකුගේම එකඟතාවයක් ඇති කර ගැනීම. අපි මේ සඳහා උදක්ම මාධ්‍යවල සහය බලාපොරොත්තු වෙනවා. මේ විද්‍යාත්මක දේවල් ජනතාවට තේරෙන ආකාරයට ඔවුන් අතරට ගෙන යාමට මාධ්‍ය වෙන ඔබට වගකීමක් තිබෙනවා. මේක සමාජයේ හැම කෙනෙක්ම එක් කරගෙන රටම ආවරණය වෙන විදිහට ගේන්නයි අපිට අවශ්‍ය. It's a more difficult step. අපි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට හෙට උත්සවයට සහභාගී වෙන්න කියලා ආරාධනයක් යොමු කළා තියෙනවා. විපක්ෂ නායකතුමා සම්බන්ධ මැතිතුමාට, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාට අනුර කුමාර දිසානායක, ජවිපේ නායකතුමාට අපි මේ ආරාධනය කරලා තියෙනවා. විශේෂයෙන්ම විපක්ෂයේ ඉන්න ආර්ථිකය සහ ප්‍රතිපත්ති ගැන උනන්දුවක් දක්වන හැම මන්ත්‍රීවරයෙකුටම ආරාධනා කරලා තියෙනවා. ඒ වගේම අපි විශ්වවිද්‍යාල 15 උපකුලපතිවරු ආචාර්ය මණ්ඩලයට ආරාධනා කරනවා. ඊට පස්සේ මෙය ජාතික ප්‍රතිපත්තියක් බවට පත් කරන්න, ඒ ජාතික ප්‍රතිපත්තිය ජාතික නීතියක් බවට පත් කරන්න ගරු ජනාධිපතිතුමා ක්‍රියාත්මක කරනවා. බිලිඳුන් ළඟට කැඳවා දුක් සැප විමසන නිරින්දන් පිළිබඳ යලිත් සිහිපත් කරන පුවතක් පොළතිසිපුරයෙන් වාර්තා වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වූ පිබිදුම පොළොන්නරුව වැඩසටහන අතරතුරයි. පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ පොළොන්නරුව රාජකීය විද්‍යාලීය ක්‍රිකට් ක්‍රීඩාංගණය පසුකිතා විවෘත කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගීත්වයෙන්. සිය පාසල් සමයේ සිහිපත් කරමින් ජනාධිපතිතුමන් එම උත්සවයට සහභාගී වූයේ විද්‍යාලයේ අභිමානවත් ආදි සිසුවෙකු ලෙස වීමද විශේෂත්වයක්. තම පාසල පිළිබඳ සාඩම්බරණීයත්වය තවදුරටත් ඇති කරමින් ජනාධිපතිතුමන්ට සහජ දක්ෂී කුමුණ කැසුණා. ඔහු නමින් KR ශාලික ලක්ෂාන්. නව ලොවක්කට බිහි කරන්නට මෙපින් බිමටත් හැකි වුණා. අද අපගේ විද්‍යාලය, දැවැන්ත දේශන ශාලා, පන්ති කාමර, පිහිනුම් තටාක යුගලයකින්ද
විද්‍යාගාර පුස්තකාල ඩිජිටල් පන්ති කාමරයකින් සේම ක්‍රීඩාංගන දෙකකින්ද මෙකී නොකී සෑම අංශයකින්ම සමන්විත වෙනවා. ඒ යන් කිසිවෙක් නිසා නොවේ, අපගේ ජනාධිපති ආදිශිෂ්‍යයන්න්ගේ ඇල්ම බැල්ම නිසා. රාජ්‍යත්වයේ කිරුල පොළොන්නරුවට ගෙන ආවා පමණක් නොවේ, ක්‍රිකට් කිරුලද පුලතිසි පුරවරයට ගෙන ඒමට හැකි වේවායි කියා මා පැතුම් එක් කරනවා. මෙම දරුවාට ත්‍යාගයක් ලබා දෙන බවටද ජනාධිපතිතුමා එහිදී පොරොන්දු වුණේ දරුවාගේ දක්ෂතාව අගයමින්. පසුව ඔහුගේ නිවසට ගිය ජනාධිපතිතුමා පවුලේ පිරිස සමග සුහද කතාබහක නිරත වුණා. කථික තර්ක ඇතුළු විශේෂ බාහිර ක්‍රියාකාරකම් වෙනුවෙන් ලක්ෂාන් දින ඇති සහතිකද පිරික්සූ ජනාධිපතිතුමා ඔහුගේ පවුලේ තොරතුරු පිළිබඳවද සංවේදී වුණා. විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන දියණීක ඇතුළු දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ ජීවිකාව ගෙන යන්නේ පියා සිදු කරන දෙහිවර රැකියාවෙන්. ඔවුන්ගේ නිවාස සිහිනය සැබෑ කරවීමටද ජනාධිපතිතුමා මෙහිදී ඉදිරිපත් වුණේ ලක්ෂාන්ගේ චතුර කථික දක්ෂතාව වෙනුවෙන් සිදු කළ ඇගීමක් ලෙසින්. පාර්ලිමේන්තුවේ මැති ඇමතුරුන්ගේ වැටුප් 215%කින් වැඩි කිරීමට රජය තීරණය කර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් බොහෝ දෙනා විරෝධය දක්වනවා. එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ පැවති උත්සවයකදී අවධාරණය කළේ මැති ඇමති වැටුප් කිසිසේත් ඉහළ දැමීමට අනුමැතිය නොදෙන බවයි. සත්ත පහක් වැඩි කරන්න දෙන්නේ නැහැ මම. මැති ඇමතුරුන්ගේ පඩි තීන්දුව ඕන තැනක අරගෙන කැබිනට් මණ්ඩලයට එන්න. කැබිනට් මණ්ඩලයේ ඔය වැටුප සම්මත කරන්න මම දෙන්නේ නැහැ. මැති ඇමතුරුන්ගේ වැටුප වැඩි කරන කාලයක් නෙවෙයි. ඇත්ත කතා කරන්න එපා. 2015 ඉඳලා මේ අවුරුදු 3 මාරටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප වැඩි කළා, දීමනා වැඩි කළා, රැස්වීම දිනකට වාඩි වෙන ලැබෙන ගාණ වැඩි කෙරුවා. මැති ඇමතුරුන්ගේ පඩි වැඩි කරන වෙලාවේ කැබිනට් මණ්ඩලයට යෝජනාව ගෙනාව මගේ පඩි වැඩි කරන්න. මං කිව්වයි පා. ඒ 2016. දැන් සාමාන්‍යයෙන් මම මේ කිව්වම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දොස් කියයි බණි හෙට අනිත් මාධ්‍ය තුල බැන්නට කමන්නේ. මං ගන්නවා වගේ 5 ගුණයක් ගන්නවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ. 104කට වැඩිය වැටුප් දීමනා ඒ ඔක්කොම ගන්නවා 104කට වැඩිය. ඒ අතරේ තමයි මේ කියන්නේ තව වැඩි කරන්න ඕනේ. ඒ කවුරුත් දැනගන්න ඕනේ රටේ ජනතාවගේ තියෙන ප්‍රශ්නත් එක්ක ඒ ආදර්ශය දෙන්න. වැටුප් වැඩිවීම පිළිබඳ පළවන වාර්තා සම්බන්ධයෙන් බොහෝ දෙනා විවිධ අදහස් පළ කරනවා. බදු බර, ණය බර, ජීවන බර වැඩි වෙලා තියෙන වෙලාවේ තවත් බරක් ජනතාවට එකතු කරන්න ඉඩ නොදෙන්න ඕන කියන එක තමයි අපේ මතය. කිසිසේත්ම මේ මඩිය වැඩි වෙන්නෙත් නැහැ, වැඩි කරන්න ඕනෙත් නැහැ, වැඩි කරන්න දෙන්නෙත් නැහැ. මේ තියෙන දුෂ්කරතාවයත් එක්ක වැටුප් වැඩි කරන්නද මේ අඩු කරන්න තමයි වෙලා තියෙන්නේ මේ තියෙන්නේ. ඊටමත් විශ්වාසවන්ත විදිහට කියන්න පුළුවන් මේ පඩි වැඩි කිරීම කිසිසේත්ම වෙන්නේ නැහැ කියලා. රජයේ සේවකයෙකු නම් ඕටි එකක් බටා එකක් වැඩ කරනවා, ඉන්සෙන්ටිව් එකක් එනවා. දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මේකට ඕටි බටා ඉන්සෙන්ටිව් උනත් වැඩ කරනවා. එහෙම කිසිම දීමනාවක් නැහැ. ඒගොල්ල කවදාවත් ඉල්ලින් කරන්න ගියෙත් නැහැ, උද්ඝෝෂණ කරන්න ගියෙත් නැහැ, බෝඩ් උසන්න ගියෙත් නැහැ. ඔය නිර්දය ලෙස විවේචනය කරන මහතුරුන්ට తాවකාලිකව එක මාසයකට දෙන්නම් පුළුවන් නම් මේ අපි කරන කාර්යභාරය කොරලා පෙන්නන්න කියලා අපි කියනවා. කවුරු සතුටු වුණත් කවුරු අකමැති වුණත් මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීමට මම පෞද්ගලිකව එකඟ නැහැ. මන්ත්‍රීවරුන්ගේ පඩි වැඩි කිරීම විතරක් නෙමෙයි ජනතාවගේ ප්‍රශ්න සිඳලා රට සමෘද්ධිමත් වුණා නම් ඒ ගැන හිතන්න පුළුවන්. මෙති ඇමති වැටුප් වැඩිවීම සම්බන්ධ යෝජනාවට අනුමැතිය ලැබී ඇත්තේ 2006 වසරේදී. එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා මෙලෙස පැහැදිලි කළා. ඒ යෝජනාව ගෙනාවේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ පඩිය ඇපැල් අධිකරණයේ විනිශ්චයකාරවරයෙකුට හා සමාන වේගයකින් 2006 ගෙනාවේ. නමුත් ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. මොකද ඇපැල් අධිකරණයේ විනිශ්චයකාරවරුගේ පඩි වැඩි වුණේ නැහැ. නමුත් පසුගිය කාලේ විනිශ්චයකාරවරුන්ගේ පඩි වැඩි වුණ නිසා මන්ත්‍රීවරුන්ගේ පඩියත් මහින්ද රාජපක්ෂ ගෙනාවු නීතිය යටතේ ක්‍රියාත්මක කරන්න සිද්ධ වුණා. දැන් මේක සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ජූලි මාසේ 10 වෙනිදා සාකච්ඡාවක් කරනකොට පක්ෂ නායකයෝ සියලු දෙනාම හිටියා. කවුරුවත් විරුද්ධ වුණේ නැහැ. ඔක්කොමලා තීසුවා. ඉතින් මේක තමයි ඇත්ත. නමුත් අපි මේක තාම ක්‍රියාත්මක කරලා නැහැ. කෙසේ වෙතත් මුදල් අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වැටුප වැඩි කිරීම සඳහා වූ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ගෙන ඇත්තේ එම දෙපාර්තමේන්තුව සංවෘත සේවාවක් බවට පත් කර එම වැටුප වැඩි කිරීම සිදු කළ යුතු බවටත් එම වැටුප වැඩිවීම වෙනත් කිසිදු ශේෂ්ත්‍රයකට බලනු පැවැත්විය යුතු බවටත් කොන්දේසියක් ඉදිරිපත් කරමින්.
අපිට තාම කැබිනට් එකටවත් එහෙම එකක් ආවේ නෑ. 2006 දී එහෙම තීන්දුවක් තිබුණා. නමුත් ඒ තීන්දුව තිබුණ පළියට අපි මේ වෙලාවේ මම නම් පෞද්ගලිකව කාගේවත් පරිවැඩි කරනවට මේ වෙලාවේ විරුද්ධයි. කොහේ කතා කරත් තීන්දුව ගන්න මෙතනට එන්න වෙනවා. ඒ වන්නකෝ ඉස්සෙල්ලා. නැවතත් ප්‍රවෘත්ති. පාර්ලිමේන්තු විපක්ෂ නායක දුර සඳහා ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම තුළ දෙකඩ වීමක් වී ඇති බව වාර්තා වනවා. ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායක ධුරය ලබා දිය යුතු බවට පසුගියදා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඇතුළු මන්ත්‍රීවරුන් 8 දෙනෙකු කතානායකවරයාට ලිපියක් බහර දීමෙන් පසුව ඒකාබද්ධ විපක්ෂයේ තවත් කණ්ඩායමක් ඊට විරෝධය පළ කර තිබෙනවා. මෙම කණ්ඩායමේ මතය වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්කම මහතා විපක්ෂ නායක ධුරයට පත් කළ යුතු බවයි. ඒකාබද්ධ විපක්ෂය වෙනම කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුව තුළ කටයුතු කළද නියෝජනය කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි. එය අනුව විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් සන්ධානයේ මහලිකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පක්ෂයේ මතේ කතානායකවරයාට හිට බහර දීමට නියමිතයි. දැන් මේ දවස්වල මගෙන් අහනවා කවුද විපක්ෂ නායක පත් කරන්නේ කවුද කියලා. මං කොහොම විපක්ෂ නායක පත් කරන්නේ මට තාම කවුරුවත් ඉල්ලලා නැහැ. මට ඉල්ලලත් නැහැ. මං දන්නේ විදිය ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා නැහැ. මං කතානායකතුමාගෙන් අහුවම කිව්වා 8 දෙනෙක් ලියුමක් අස්සම් කළේ වල තියනවායි කියලා. දිනේෂ් ගුණවර්ධන මහත්තයා විපක්ෂ නායක. දිනේෂ් ගුණවර්ධන මහත්තයාට විපක්ෂ නායකකම දෙන්න කියලා එක කට්ටියක් කියනවා. මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කුමාර වෙල්ගම මහත්තයාට දෙන්න කියලා තව කට්ටියක් කතා කරනවා. පළාත් පාලන මන්ත්‍රීවරු යෝජනා සම්මත කළා තියෙන වෙල්ගම මහත්තයා තමයි ඒකට සූසු කියලා. ඒ පැත්ත ඇතුළේම අර්බුදයක් තමයි අපිට පේන්න තියෙන්නේ. තාම එක මතයකටවත් ඇවිල්ලා නැතුව කතානායකතුමාට 8 දෙනෙක්ගේ ලියුමක් දීලා තියෙනවා. ඒ කතානායකතුමා මට ලියුමේ වල තියෙනවා අපි හෙට වෙනකොට අපේ පක්ෂේ ප්‍රධානීන් එක්ක සාකච්ඡා කළා. අපි පිළිතුරක් යවන අපේ ස්ථාවරය දන්නවනේ. ඒකද මහා ප්‍රවෘත්ති නැති වෙයි. ප්‍රවෘත්ති තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හෙට දවසේ බලමු. හෙට රෑ වෙනකොට ප්‍රවෘත්තියක් ඇති වෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විපක්ෂ නායක දුරේ ආණ්ඩු පක්ෂයේ නොවන වැඩිම මන්ත්‍රී දුර සංඛ්‍යාවක් හිමි පක්ෂයට ලැබිය යුතු වෙනවා. ඒ අනුව නිදහස් සන්ධානයත් එජාපයත් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන බැවින් තුන්වෙනියට වැඩිම මන්ත්‍රී දුර සංඛ්‍යාවක් ලබාගත් දෙමළ ජාතික සන්ධානයට වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක දුරේ ලැබී තිබෙනවා. මේ අතර ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව විපක්ෂ නායක දුරේ කිසිසේත් ලබා දිය නොහැකි බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. ඒකාබද්ධ විපක්ෂය පිළිගත් දේශපාලන පක්ෂයක් වශයෙන් නොව දේශපාලන කල්ලියක් ලෙස ක්‍රියාත්මක වන බව ඒ මහතා පෙන්වා දෙනවා. පාර්ලිමේන්තු මහමැතිවරණයකට තරග කළ දේශපාලන පක්ෂ පහක් වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. එම දේශපාලන පක්ෂ පහට ඒකාබද්ධ විපක්ෂයේ අයත් නොබන බවයි කිරියල්ල මහතා පෙන්වා දෙන්නේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කල්ලියක් ලෙස ක්‍රියාත්මක ඒකාබද්ධ විපක්ෂය විපක්ෂ නායක දුරේ ඉල්ලා සිටීම අසාධාරණ බව පෙන්වා දෙන කිරියල්ල මහතා ඒ පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනි බවද කියා සිටිනවා. ඒකාබද්ධ විපක්ෂය පිළිගත් දේශපාලන පක්ෂයක් නෙවෙයි. පාර්ලිමේන්තුව පිළිගත් දේශපාලන පක්ෂ ගණනාවක් තියෙනවා. ඒ කරේට ඒකාබද්ධ විපක්ෂය වැටෙන්නේ නැහැ. ඒ නිසා ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායකකම ඉල්ලන්න කිසිම අයිතියක් නැහැ. නෛතික බලයකුත් නැහැ. ස්ථාවර නියෝගය අනුව ඕන්ට ලැබෙන්නෙත් නැහැ. රට තුළ පවතින සමාජ ආර්ථික හා දේශපාලනික කර්ම සම්බන්ධයෙන් ගෙන එන විශ්ලේෂණය දැක්ම විශේෂාංගය දැන්. විස්මුහුණු බැඳගෙන වේදිකාවේ රැඟුවාට ඇත්ත ජීවිතයේදී තක්කඩිකම් කරන කලාකාරයෝ යයි පිරිසක් සිටිතේ. මෙවැනි අය හැමදාමත් සිටියහ. රජුන් ඉදිරියේ ප්‍රසස්ති ගයා බඩගෝස්තරය සොයා ගැනීමට පුරුදු පුහුණු වූ අයට එතනින් තොර ලොවක් නැත. තමන්ගේ බඩගෝස්තරය පුරවා ගන්න ඉඳුල් විසිකරන ස්වාමියාම හැර මේ අය වෙනතක් නොබලතේ. ස්වාමියා වෙනුවෙන් ඕනෑම දහදුරා වැඩක් කරන්නට මේ අය පැකිලෙන්නේද නැත. කලාකාරයා යනු සමාජයට වඩා ඉදිරියෙන් සිතන්නේ කියයි කීවද තමන්ගේ කලා පෞරුෂය හීන කරගත් අය වැටෙන්නේ ස්වාමියාගේ රෙද්ද පල්ලේය. ඉන් පසුව මේ අය කලාකාරයන් නොවි හුදු නලාකාරයන් බවට පත්වේ. මෙවැනි නලාකාරයන්ගේ සංගමයක් මෑතක සිට යහපාලන රජයට එරෙහිව නලාපිඹින්නට පටන් ගෙන තිබේ. ඒ කලාකරුවාට බදුගසා ඇතැයි විගණමක් නටමිනේ. වත්මන් රජය විසින් රටේ පැවති විෂම බදු ක්‍රමය වෙනුවට සාධාරණ බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දුන්නේය. ඒ වෙනුවෙන් නවදේශීය ආදායම් පනතක් ගෙනාවේය. නීතිය සැමට සමානව සාධාරණව ක්‍රියාත්මක විය යුතු අතර එහිදී කලාකාරයා හෝ වෙන කවුරු හරි කියා විශේෂ වරප්‍රසාද ලාභියෙකු වන්නේ නැත. වැඩිපුර ආදායම් උපයන්නා විසින්
වැඩි බදු ප්‍රතිශතයක් රජයට ගෙවීම සමාජ වගකීමක් වන්නේය. රජයක් බදු අය කරන්නේ ඒ බදු මුදලෙන් රටේ සියලු පුරවැසියන් වෙත අවශ්‍ය පහසුකම් සැලසීමටය. වැඩි ආදායම් උපයන කලාකාරයන්ගෙන් එකතු කරන බදු මුදලද අවසානයේ මේ සමාජ වගකීම වෙනුවෙන් යෙදවේ. එහෙත් කලාකරුවන් වෙතින් සමාජ සංවර්ධනය කෙරෙහි සිදුවන සේවාව සලකා කලාකරුවාට බදු සහනයක් ලබා දීමට රජය කටයුතු කර තිබේ. ඒ අනුව නව බදු පනතේ ඇතැම් වගන්තියක් සංශෝධනය කිරීමට රජය කටයුතු කරද තිබේ. එහෙත් මේ කරුණු වසන් කරමින් රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව නලාකාරයන් පිරිසක් අලුත් විගණම පටන්ගෙන තිබේ. නිදහස් කලාසන්ධානයේ නමින් වන මේ රංචුව නොදුරේම කලාකාරයාට බදුපිට බදුගසා ඇතැයි කියමින් විගඩමකට සූදානන් වෙමින් සිටේ. මොවුන්ගේ විරෝධය මුළුමනින්ම තක්කඩි වුවමනාවකි. ඒ රාජපක්ෂලාගේ මචර දේශපාලන වුවමනාව ඉටු කිරීමය. රාජපක්ෂලා දිගින් දිගටම පට්ටපල් බොරු සමාජගත කිරීම ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘතිය බවට පත් කරගෙන තිබේ. ඒ අනුව යමින් මේ නිදහස් කලා සන්ධානයේ නමින් රංචු ගැසී සිටින නලාකරුවන්ද පට්ටපල් බොරු කියමින් තිබේ. ප්‍රශස්තියක් නටා ගයා රාජපක්ෂලා හපකර විසිකරන ඉඳුල් අහුලා කෑමෙන් බඩගෝස්තරය රැකගැනීමට පුරුදු වූ තක්කඩියන්ට අද කලාව වෙනුවෙන් කරන්නට කිසි දෙයක් ඉතුරු වී නැත. මේ අය ගැන අනුකම්පා කිරීම හැර වෙන කරන්ට දෙයක්ද නැත. වෙස් මුහුණු බැඳන් නැටුවාට අද ඔවුන්ගේ හෙළුව හෙළිදරව් වී අවසන්ය. රෙදි නැතිව තවත් රාජපක්ෂවරුන් වෙනුවෙන් රඟන මේ නලාකරුවන් ජනතාව නොමග යවන මුලාවේ දමන තක්කඩියන් මිසක් ජනතාවගේ කලාකරුවෝ නොවෙති. ලබන 16 වනදාට යහපාලන ආණ්ඩුවේ 3 වන වසර සම්පූර්ණ වනවා. එම කාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදය, සාමය, සංහිඳියාව හා සංවර්ධනයේ ඉලක්ක සපුරා ගැනීමට රජයට හැකි වී තිබෙනවා. එහෙත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන්නේ රජය පසුගිය වසර 3 තුළ රට අස්ථාවර කර ඇති බවයි. සදාචාරය නීතිය නැති කරනවා, කවදාකවත් නැති විදියට ජාතීන් අතර ભેදයක් ඇති කරලා තියෙනවා. හිටපු අමාත්‍යවරයා එසේ චෝදනා කළද පසුගිය වසර 3 තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ හොඳින්ම තහවුරු වී ඇති බව ජනතාව පවසනවා. බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට හැකි වාතාවරණය නිර්මාණය කළේ වත්මන් රජයයි. ජනාධිපතිතුමාට, අගමැතිවරයාට මෙන්ම රජයේ ඕනෑම කෙනෙකුට විරුද්ධව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියද මේ වන විට යහපාලන ආණ්ඩුව යටතේ ලබා දී තිබෙනවා. මේ අවුරුදු 3ට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරලා තියෙනවා. රටේ ජනාධිපතිවරයාට ඕනෑම කුණුහරුපයක් කියලා බණින්න පුළුවන් විදිහට නිදහස සහතික කරලා තියෙනවා. සමාජ වෙබ්බඩ විහරහා ගහන්න ඒ නිදහස මම ලබා දීලා තියෙනවා. ඔය මොනවද කළේ කියලා අහන අය දැනගන්න ඕනේ. මේ සමාජය 2015 ජනවාරියට මගෙන් ඉල්ලුවේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, සතුටින් ජීවත් වීමේ සමාජයක් මගෙන් ඉල්ලුවේ. මං මේ සමාජය අද මේ රටේ ජනතාවට දීලා තියෙනවා. සුදු ඇන් නැති කරලා තිබෙනවා, අතුරුදහන් වීම නැති කරලා තිබෙනවා, මාධ්‍ය ආයතන ගිනි ගන්න එක නැති කරලා තිබෙනවා, මාධ්‍ය වේදීන් රට හැර දාලා යන එක නැති කරලා තිබෙනවා, මහමග වෙඩි කාලා මැරෙන එක නවත්තලා තිබෙනවා. ඒ වෙනස සාක්කුවට දැනිලා නැහැ. ඒ වෙනස මොලේ තියෙන මිනිස්සුන්ට දැනෙනවා. එහෙත් පසුගිය රාජපක්ෂ පාලන කාලය තුළ දෙමළ මුස්ලිම් ජනතාව පමණක් නොව දකුණේ සිංහල ජනතාවද ජීවත් වූයේ බියෙන් සහ සැකෙන්. ආගමික අන්තවාදී සංවිධාන පෝෂණය කිරීමට රාජපක්ෂවරුන් සිය දායකත්වය ලබා දුන්නා. ජනතාව එම වැඩපිළිවෙල ප්‍රතික්ෂේප කරමින් රාජපක්ෂ පාලනය 2015 වසරේදී පරාජයට පත් කිරීමට පියවර ගත්තා. අපේ ආණ්ඩුව කාලෙත් කිව්වේ නැද්ද? අර මාධ්‍යවේදියා ඉස්සුවා, මේ මාධ්‍යවේදියා ඉස්සුවා, මේ මාධ්‍යවේදියා මැරුවා. ඇඟිල්ල දික් කරේ නැද්ද? අපේ ආණ්ඩුව කාලෙත් තවමත් ඇඟිල්ල දික් කරනවා. රාජපක්ෂ මහත්තයලා අගමැති වෙන්න කලින් නම් කොන්ද අමාරුවට මේ මොලේ අමාරුවකටවත් සිංගප්පූරුවට තියා මාල්දිවයිනටවත් යන්න සල්ලි තිබිච්ච අය නෙමෙයි. ඒතුම කට්ටියට ඕන ආයි රට බෙදනවා කියන මන්ත්‍රය. ඉතින් මහින්ද මහත්තයා වැඩේ හැට කළා නෑ කියලා නේ කියන්නේ. කිව්වේ කුටින්ගේ ලෝම ගහක් අතතුරු කරේ නෑ කියලා. බැසිල් රාජපක්ෂ මහත්තයාගේ බිරිඳ. දැන් චීනා කියනවා මිලියන 190ක් අපි පුෂ්පට දුන්නා කියලා. පුෂ්ප කියනවා චීනා දුන්න එක මම ගත්තා කියලා. හැබැයි ගමේ ඉන්න පොහොට්ටුවේ සමහර කට්ටිය කියනවා චීනා දුන්නෙත් නෑ පුෂ්ප ගත්තෙත් නෑ. ඉතින් මොකද අපි කරන්නේ? යුද හමුදා මූලස්ථානය චංග්‍රිල්ලා සමාගමට විකුණුවේ ඔබ සින්නක් කරව වැදිබන කියන්න එපා. පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න මේ යාපාලන ආණ්ඩුවේ එක අංගලක් ඔයාටවත් සින්නක් කර විකුණලා තියනද?
මහින්ද්‍රජ පක්ෂ මහත්තයා කියලා දිනවා මේ ආණ්ඩු විකුණනේම ගන්නෙම එපා මොකද අපි ආපුවම ආපහු ගන්නවා කියලා. එහෙම සෙල්ලම් බෑ. නෑ ඉස්සෙල්ලම ගන්නනේ මහින්ද මහත්තයා විකුණපු අරන් පෙන්නන්න පිස්සෙල්ලමනේ. ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතටපත් කර එහි ස්වාධීනත්වය විනාශ කළේ පසුගිය රාජපක්ෂ රජයේ සමයේය. එහෙත් පක්ෂ මෙන්ම විපක්ෂ සියලු දෙනාට අද වන විට නීතියේ සාධාරණත්වයත් අධිකරණයේ ස්වාධීනත්වයත් තහවුරු කිරීමට යහපාලන රජයට හැකි වී තිබෙනවා. නීතිය ආණ්ඩු පක්ෂය අයට එක විදියකටවත් විරුද්ධ පක්ෂය අයට එක විදියකටවත් නැහැ. මොකද ඒක හින්දානේ අපිට වැඩි හොඳට විරුද්ධ පක්ෂය අය අද කෑ ගහන්නේ. එහෙම නැත්තම් සමහර අය මට චෝදනා කරනවා ඇයි අල්ලලා හිරේ දාන්නේ නැත්තේ කියලා. එහෙම පිළිගන්න අපි හිරේ දාන්නේ. අපිට අමතක කරන්න බෑ 2010 සරත් ෆොන්සේකා මහත්තයා ඉල්ලුවා කියලා අල්ලලා හිරේ දාපු යුගය අපි අමතක කරන් සූදානන්නේ. හැබැයි ඒක කරා කියලා අපි සූදානන්නේ අනිත් මිනිස්සුන්ගේ නිකම් පිළිගන්න. මොනරාගල ප්‍රදේශයේ සිදු අනතුරකින් අටහැවිරිදි දරුවෙකු ඇතුළු 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මොනරාගල කොළඹ ප්‍රධාන මාර්ගයේ අන්දරමණ්ඩිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් හා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. ත්‍රිරෝද රථයේ ගමන්ගත් 3 දෙනෙකුයි අනතුරින් ජීවිතක්ෂයට පත් වුණේ. නුගගහ බැද්දවිලෝය ප්‍රදේශයේ පදිංචි 20 දේහැවිරිදි හමුතා සෙවලුකු ඔහුගේ බිරිඳ සහ ඥාති දියණියක් දී අතර වනවා. අනතුරින් බරපතල තුවාල ලැබූ තවත් කාන්තාවක් මොනරාගල මහරෝහලට ඇතුළත් කෙරුණා. ඇය මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු සහාරිය සහායකවරයා අත්අඩංගුවට ගැනුණා. මිනුවන්ගොඩ යටියන ප්‍රදේශයේදී සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් 2 දෙනෙකු මෙම වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. අද පෙරවරු 11:45 පමණ වෙඩිතැබීම සිදුව තිබෙනවා. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු පසුගිය වසරේ සිදු වූ ද්විත්ව ඝාතනයක ප්‍රධාන සැකකරු බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. සිද්ධිය පිළිබඳ මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. වාතුව ප්‍රදේශයේ හෝටලයක පැවති සාදියකදී පුද්ගලයන් 4 දෙනෙකු හදිසියේ රෝගාතුර වී පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඔවුන් අතරින් පුද්ගලයන් 3 දෙනෙකු මේ වන විට මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. සෙසු පුද්ගලයාද දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව සඳහන්. මෙම සාදයට පුද්ගලයන් 1500 දෙනෙකු පමණ සහභාගී වී සිටියා. ඔවුන් අන්තර්ජාලය ඔස්සේ හඳුනාගත් පිරිසක් බවයි වාර්තා වන්නේ. කඩුවෙල ප්‍රදේශයේ ආයතනයක් සාදිය සංවිධානය කර තිබුණා. වාද්දුව පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. ගාල්ල හෙල්පාගොඩ හිරිබුරාව මාර්ගයේ කොන්ක්‍රීට් පාලම යට තිබී අබිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමු වී තිබෙනවා. මියගිය පුද්ගලයා ඥාතියෙකුගේ අවමංගල්‍ය උත්සවයකට ඊයේ රාත්‍රියේ සහභාගී වී තිබුණා. කොන්ක්‍රීට් පාලම යට තිබී සිරුර සොයාගෙනුනේ අද පෙරවරුවේ. මියගොස් ඇත්තේ බුද්ධදාස සුභසිංහ නැමැති 76 හැවිරිදි පුද්ගලයෙක්. මෘත ශරීරය කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ගෙන ගොස් තිබෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණ ක්‍රියාත්මක බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ. ජනාධිපති සම්භාගීකරණ නිලධාරී අසංක දොඩම්වල මහතා අභාප්‍රාප්ත වුණා. ආරක්ෂක අමාත්‍යාංශයේ මෙන්ම පරිසර හා මහවැලි අමාත්‍යාංශවල ජනාධිපති සම්බන්ධීකරණ නිලධාරියා ලෙස කටයුතු කළේ දොඩංවල මහතායි. ඔහු මහනුවර නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙසද කලක් කටයුතු කළා. අසංක දොඩංවල මහතා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී උත්සව සහ වැඩසටහන් ඇතුළත් ජනපති මෙහෙවරක සත්දින මතක විශේෂාංගයේ ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk අගෝස්තු පළමුවනිදා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතා හිතසුව පිණිස සිංහල රජ දවසින් පසු ක්‍රියාත්මක කර ඇති යෝධ සංවර්ධන සැලැස්ම වන රුපියල් කෝටි 6000ක වියදමින් ක්‍රියාත්මක පිබිදෙන පොළොන්නරුව ව්‍යාපෘති යටතේ වැඩ අවසන් කර ඇති තවත් ව්‍යාපෘති 180ක් දින 3ක් තුළ ජනගත කිරීමේ දැවැන්ත වැඩසටහනේ සමාරම්භය මෙදින පොළොන්නරුවේදී ජනාධිපතිතුමාගේ අතින් සනිටුවන් කෙරුණා. ඒ අතරේ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය කොට්ටාස ආවරණය කරමින් වැඩ අවසන් කළ ආගමික, අධ්‍යාපනික, සෞඛ්‍ය සහ වෙනත් සියසු වලට අයත් ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පැවරීම සිදු කෙරුණු අතර මෙදින ව්‍යාපෘති 60කට ආසන්න ප්‍රමාණයක් ජනගත කෙරුණේ ඇමතිවරුන්, විද්වතුන් ඇතුළු සම්භාවනීය පිරිසකගේ ප්‍රධානත්වයෙන්.
අගෝස්තු 2 වෙනිදා විවිධම පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ වැඩනිම කෙරෙනු තවත් ව්‍යාපෘති 60කට ආසන්න ප්‍රමාණයක් මෙදිනද ජනාධිපතිතුමා පැති ඇමතිවරුන් සහ විද්වතුන් අතින් ජනතා අයිතියට පැවරුණා. මෙම සියලු ව්‍යාපෘති අතර ප්‍රමුඛතාවයක් හිමි වූ තිබුණේ දේ අනාගතයේ බාර ගැනීමට සූදානම් සිටින දරු පරපුරට හොඳ අධ්‍යාපනයක් ලබා දිය හැකි පාසල් පද්ධතියේ සංවර්ධනය සඳහායි. සියලු පාසිකම් සහිත පන්තිකාමල ගොඩනැගිලි ලබා දී පුරතිසි පුරේ අභිමානයේ දසද පතුලවන්නට පියගමෙන් අපගේ ආශිතා පිරිමහන සැබරු පුරතිසි පුරේද පහළුව මිනි පහන ගෙමි. එමෙන්ම අඩු ආදායම් ලාභී ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක ව්‍යාපෘති ගණනාවක් මෙදිනද ජනතා අයිතියට පැවරුණා. අගෝස්තු 3 වෙනිදා අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදාන උත්සවයට මෙදින පෙරවරුවේ ජනාධිපතිතුමා එක්ුණා. එමෙන්ම අනුරාධපුර දීපානි මහාවිද්‍යාලයේ නව තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරුණේද ජනාධිපතිතුමා අතින්. විවිධම පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ 2015-2018 දක්වා විවෘත කළ ව්‍යාපෘති සිය ගණනකට වැඩි ප්‍රමාණයකට අමතරව වැඩ නිම කෙරුණු සංවර්ධන ව්‍යාපෘති 180ක් තෙදිනක් තුළ ජනගත කිරීමේ වැඩසටහනේ අවසන් දිනේ වන මෙදිනද දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති 61කට ආසන්න ප්‍රමාණයක් ජනගත කෙරුණා. පක්ෂ බෙදයකින් තොරව මැති ඇමතිවරුන් මෙන්ම විවිධ ශේෂ්ත්‍රවල විද්වත් පිරිසක්ද දින 3ක් පුරා පොළොන්නරුවේ රැඳී සිටිමින් මෙම අවස්ථාවන්ට එක්වීම විශේෂත්වයක්. මෙම ව්‍යාපෘති ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවන්ට ඒ ප්‍රදේශවල ජනතාවද මහත් උද්‍යෝගයෙන් යුතුව සහභාගී වූයේ තම දීර්ඝ කාලීන සිහිනයක් සැබෑ වූ මොහොත දැක බලා ගැනීමටයි. නගරයේ සංවර්ධනය ඉතා ගමට ලැබුණේ බොහොම අඩු. එහෙත් වත්මන් ජනාධිපතිවරයාගේ අපේක්ෂාව ගමත් නගරයත් අතර සංවර්ධනයේ විෂමතාවයේ දුරලමින් සැමට සමබර සංවර්ධනයක් ලබා දීමයි. පිබිදෙමු පොළොන්නරුව ආරම්භ වූයේ පොළොන්නරුවට දීර්ඝ කාලයක් පුරා සිදු වූ සංවර්ධනයේ අසාධාරණය දුරලීමට වන අතර ඉදිරියේදී දීප ව්‍යාප්තෝ ක්‍රියාවට නැංවෙන මෙවන් ව්‍යාපෘති තුළින් ගම් දනව් සිසාරා සංවර්ධනයේ අරුණලු පැතිරෙනු ඇත.